ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දෙනෙක්ම අද වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෝකයේ අතිසාර්ථක රටක් වන අයර්ලන්තය පිළිබඳව. ඇත්තටම අයර්ලන්තය කියන්නේ වර්තමානයේ වෙද්දී ඒක පුද්ගල දල් දේශීය නිෂ්පාදනය අනුව ලෝකයේ දෙවැනි ධනවත්ම රට. ඒ වගේම මෙහි ආර්ථික වර්ධන වේගය අනුව නිසක වශයෙන්ම කියන්න පුළුවන් තව වසරකින් හෝ දෙකකින් මෙය ලෝකයේ ධනවත්ම රට බවට පත් වෙනවා කියලා. නමුත් අයර්ලන්තය මෙතරම් කෙටි කලකින් විශාල දියුණුවක් ලැබුවත් මොවුන් 2008 2009 වකවානුව තුල විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. ඒ නිසා මවුන්ට් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් සහ යුරෝපීය මහ බැංකුවෙන් යුරෝ බිලියන 80කට ආසන්න මුදලක් ණයට ලබා ගන්න සිද්ධ වුණා. එමගින් අයර්ලන්ත ආර්ථිකය කොතරම් වර්ධනය වුණාද කියනෝ නම් එදා සම මට්ටමේ සිටි රටවල් වගේ අද අයර්ලන්තයේ දෙගුණයක් ධනවත්. ඉතින් අද වීඩියෝවෙන් මේ සුවිශේෂී ධනවත් රට පිළිබඳ සියලුම විස්තර සොයා බලමු. මුලින්ම අයර්ලන්තයේ පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් සිදු කරන්නම්. අයර්ලන්තය වයඹ දිග යුරෝපයේ පිහිටා තිබෙන දූපතක්. එය නිල වශයෙන් හඳුන්වන්නේ අයර්ලන්ත ජනරජය නමින්. රටේ සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 70273ක් වෙනවා. එය උතුරින් එක්සත් රාජධානියේ කොටසක් වන උතුරු අයර්ලන්තය සමගින් දේශ සීමා බෙදා ගන්නවා. අගනුවර සහ විශාලම නගරය හඳුන්වන්නේ ඩබ්ලින් නමින්. 2023 වර්ෂයේ වෙද්දී අයර්ලන්තය තුල මිලියන 5.1ක ජනගහනයක් වාසය කරනවා. ඇතරම අයර්ලන්තයේ පිළිබඳ අපි මීට පෙර වීඩියෝස් කිහිපයක්ම සිදු කළා. ඒ නිසා මේ වීඩියෝවෙන් මූලිකත්වය ලබා දෙන්නේ අයර්ලන්ත ආර්ථිකය පිළිබඳව. මොකද අයර්ලන්තයට පුළුවන් වුණා ඉතාමත්ම කෙටි කාලයක් තුළ ලෝකේ ධනවත්ම රටක් බවට පත් වෙන්න. නමුත් අයර්ලන්තය කියන්නේ 2008 2009 වකවානුව තුළ දැඩි කඩාවැටීමකට ලක් වූ රටක්. 2023 වර්ෂයේ වෙද්දී අයර්ලන්තය සමත් වෙනවා ආර්ථිකයෙන් ලක්සම්බර්ග් හැර අනිකුත් සියලුම රටවල් අභිබවා යන්න. සාමාන්‍යයෙන් ඕනම රටක් සංවර්ධිත වුණාට පස්සේ ඒ රටේ ආර්ථිකය මන්දගාමී වෙනවා. ඇතරම ඒක නරක දෙයක් නෙමෙයි. උදාහරණයක් විදියට නෝර්වේ සහ ස්විට්සර්ලන්තය කියන්නේ ලෝකේ ධනවත්ම රටවල් දෙකක්. එම රටවල් දෙකේ ඒක පුද්ගල දල් දේශීය නිෂ්පාදනය වසර ගණනාවක් තිස්සේ ඇමරිකන් ඩොලර් 80,000 ලක්ෂයත් අතර දෝලණය වෙනවා. නමුත් 2023 වර්ෂයේ වෙද්දී අයර්ලන්තයේ ඒක පුද්ගල දල් දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් 114,581ක් දක්වා ඉහළ ගිහින්. නමුත් පුදුමයට කාරණේ වෙන්නේ මවුන්ගේ ඒක පුද්ගල ආදායම කොතරම් ඉහළ ගියත් මවුන් තවමත් යුරෝපේ ආර්ථික වර්ධන වේගයේ ඉහළම රට වීම. දැන් අපි 2008 2009 කාලේ අයර්ලන්තයේ තුල සිදු වූ ආර්ථික අර්බුදය පිළිබඳ සොයා බලමු. ඇතරම මේ පිළිබඳ දැනුවත් වීම ශ්‍රී ලංකා වාසීන් විදියට අපටත් ඉතාමත්ම වැදගත් වෙනවා. අයර්ලන්තයේ ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නේ ගෝලීය ආර්ථික අර්බුදයත් සමගින්. ඒ අනුව ගෝලීය ආර්ථික අර්බුදය ඇති වෙන්නේ එක්සත් ජනපදයේ උප ප්‍රයිම උකස් වෙළඳපොලේ බිඳ වැටීම සමගින් නැති වූ ගෝලීය මූල්‍ය අර්බුදයෙන්. මෙම අර්බුදයට පෙර අයර්ලන්ත බැංකු විසින් පහසු ණය දීමෙන් විශාල දේපළ උත්පාදනයක් සිදු කළා. ඒත් සමගින් දේපළ මිල ඉහළ ගිය අතර දේපළ වෙළඳාමෙන් අයර්ලන්ත ආර්ථිකයේ විශාල වර්ධනයක් ලැබෙනවා. නමුත් එම උත්පාදනයේ තිරසාරණ වූ අතර එකවරම දේපළ මිල විශාල වශයෙන් කඩා වැටෙනවා. ඒ වන විටත් අයර්ලන්ත බැංකු විසින් ඉතාමත්ම අඩු පොලියක් යටතේ විශාල ණය මුදල් ලබා දී තිබෙනවා. ඇතරම එම අවදානම් ව්‍යාපෘති සඳහා ණය ලබා දෙන්න අයර්ලන්ත බැංකු විසින් ණය ලබාගෙන තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය වෙළඳ පොලින්. ඒ වන විටත් එම ණය නොසැලකිලිමත් ලෙස දරාගත නොහැකි මට්ටමින් ලබාගෙන තිබුණා. එම වකවානුව වෙද්දී එක්සත් ජනපද මූල්‍ය වෙළඳ පොලත් කඩා වැටුණු අතර එය ගෝලීය මූල්‍ය අර්බුදයක් දක්වා දුරදිග යනවා. ඒත් සමගින් අයර්ලන්තය තුල ආයෝජනය කර සිටි විදේශිකයන් තමන්ගේ ආයෝජන ඉවත් කරගන්නවා. එහි ප්‍රතිඵලයක් විදියට අයර්ලන්ත බැංකු සහ මූල්‍ය පද්ධතිය මුළුමනින්ම කඩා වැටුණු බවටයි වාර්තා වෙන්නේ. මේ තත්ත්වය වළක්වා ගන්න අයර්ලන්ත බැංකු විසින් විවිධ උපක්‍රම භාවිතා කළත් ඒ කිසිවක් සාර්ථක වුණේ නැහැ. ඒ අනුව බදු ඉහළ නැංවීම පෞද්ගලීකරණය වැනි ප්‍රතිසංස්කරණ කිහිපයක් එම කාලය තුල අයර්ලන්ත රජය විසින් සිදු කරනවා. එහෙත් පැවති තත්ත්වය මත රටේ විරැකියා අනුපාතය තව තවත් ඉහළ ගිය නිසා ජනතාව අතර යම් කැළඹීම් තත්ත්වයක් ඇති වෙනවා. පසුව එම තත්ත්වය වළක්වා ගන්න අයර්ලන්ත රජයට සිද්ධ වෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් සහ යුරෝපීය මහ බැංකුවෙන් ණය මුදලක් ලබා ගන්න. එම වසර දෙක තුල අයර්ලන්තය ලබාගත් ණය මුදල යුරෝ බිලියන 85කට ආසන්න බවටයි වාර්තා වෙන්නේ. ඒ වගේම ඒ ලබා ගන්නේ වසර 3ක් ඇතුළත නැවත ගෙවීමේ කොන්දේසියට. එම ණය මුදල් ලබා ගැනීමෙන් පසු අයර්ලන්ත රජය විසින් ඉතාමත්ම දූරදර්ශී විශාල ප්‍රතිසංස්කරණ සිදු කරනවා. එහි ප්‍රතිඵලයක් විදියට තාක්ෂණය සහ ඖෂධ වගේ අංශවලින් ඉතාමත්ම විශාල දියුණුවක් ලබන අයර්ලන්තය සමත් වෙනවා. ඒ වගේම ලෝ ධනවත් පුද්ගලයන් අයර්ලන්තයට ආකර්ෂණය කරගන්න අයර්ලන්ත රජය විසින් විශාල ආයෝජන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. එමගින් විශාල මුදල් ආයෝජනය කිරීමෙන් විදේශිකයන්ට අයර්ලන්තයේ පුරවැසිභාවය උනත් ලබා ගන්න පුළුවන්. මේ තත්ත්වය මත අයර්ලන්තය සමත් වෙනවා ඉතාමත්ම කෙටි කලක් තුළ ඔවුන් පෙර සිටි ස්ථානයටත් වඩා ඉදිරියට එන්න. ඔබ මේ දකින්නේ ඉතාලිය සහ අයර්ලන්තයේ ඒක පුද්ගල දල් දේශීය නිෂ්පාදනය. ඔබ දකින්නැති 2007-2008 කාලය තුළ මේ රටවල් දෙකම ආර්ථික අර්බුදයට මුහුණ දුන්න ආකාරය.
නමුත් මේ අතරින් ඉතාලියේ ඒක පුද්ගල ආදායම දැනටත් පවතින එම ස්ථානයමයි. වර්තමානයේ වෙද්දී අයර්ලන්තයේ ඉතාලිය වගේ තුන් ගුණයකටත් වඩා වර්ධනය වෙලා. ඇත්තටම මේ ප්‍රස්ථාරයේ දත්ත සඳහන් වෙන්නේ 2021 වර්ෂය වෙනතෙක් පමණයි. නමුත් මේ වෙද්දී අයර්ලන්තයේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 114,000ක් අභිවවා ගිහින්.